තෙරුවන් සරණයි හැම දෙනාට. දැන් සාමාන්‍යයෙන් යුවලක් විවාහපත් වුණාට පස්සේ ගොලන්ගේ ලොකුම හීනයක්නේ තමන්ගෙම කියලා නිවහනකට යන එක නේද? තමන්ගෙම කියලා ගෙදරක් හදාගන්න එක හැමෝටම ලොකු අභියෝගයක් ඒ වගේම හීනයක්. ඉතින් මේක මම හැමදාම අත්දකින්න දෙයක් තමයි මා වෙත පණිවිඩය එවන දරුවෝ ගොඩාක් වෙලාවට කියනවා මට ඕනේ මගේම කියලා නිවහනක් හදාගන්න. මට මේ වෙන වෙන තැන්වල ඉඳලා එපා වෙලා තියෙන්නේ. මට කිසිම මානසික සැනසීමක් නැහැ. ඉතින් මේ වගේ මානසික සැනසීම හොයාගන්න ආධ්‍යාත්මික සුවය සොයාගන්න තමන්ට ලුණුයි බතුයි කාලා හරි තමන්ගේ තැනක වැටිලා ඉන්න පුළුවන් නම් ඒක ලොකු හිතට සැනසීමක්. ඉතින් මේ සැනසීම හොයාගෙන යන්න විවාහපත් වෙච්ච දවසේ ඉඳලම සැමියා සහ බිරිඳ ලොකු දෙයක් සිද්ධ කරනවා. මට හිතුණා ඒකට උදව්වක් විදිහට මේ වීඩියෝ එක ඔබත් එක්කලා බෙදා ගන්න ඕනේ, මගේ අදහස් ඔබත් එක්කලා බෙදා ගන්න ඕනේ කියලා. දැන් අපි සාමාන්‍යයෙන් අපි හිතමු අපි විවාහපත් වෙලා අපි කුලී නිවසකට තමයි මුලින්ම යන්නේ. ගොඩාක් වෙලාවට බොහෝ දෙනා කරන්නේ තමන්ට ළඟ කුලී නිවසක් හොයාගෙන තමන්ගේ රැකියා ස්ථානවලට ළඟ කුලී නිවසක් හොයාගෙන යන එකනේ බොහෝ වෙලාවට කරන්නේ. ඊට පස්සේ එතන ඉඳගෙන තමයි ඔබ ප්ලෑන් කරන්න පටන් ගන්නේ, මං කොයි විදියද මගේ ගේ කොයි විදියද මං හදාගන්නේ, කොහෙන්ද මම ඉඩමක් හොයාගන්නේ, ගේ හදන්නේ කොහෙන්ද, කොයි විදියටද තියෙන්න ඕනේ කියලා. අපි ඉස්සෙල්ලම බලමු ඉඩමක් හොයාගන්නකොට මොන විදිය දේවල්ද අපි සැලකිලිමත් වෙන්නට ඕනේ කියලා. සාමාන්‍යයෙන් ඔබට ස්ථිර රැකියා තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම ඔබ දෙදිනාගේම රැකියා ස්ථානවලට ඉතාම ළඟපාතින් තැනක් හොයාගන්නවා නම් ඔබට ඔබේ ගෙවන කාලය, ඒ කියන්නේ මේ ට්‍රාන්ස්පෝටේෂන්ස් වලටම ගත කරන කාලය අඩු කරලා ඒ කාලය වෙනත් යම් කිසි වැදගත් දෙයකට යොමු කරන්න පුළුවන්. ඒ නිසා ඉඩමක් තෝරගන්නකොට තමන් වැඩ කරන රැකියා කරන ස්ථානයට ළඟ තැනක ඉඩමක් තෝරගන්න සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම ගෙදරට අවශ්‍ය කරන එදිනෙදා අවශ්‍ය කරන දේවල් ටික සපයා ගන්න පුළුවන් කඩපිලක්, ඊට අමතරව ෆුවල් ස්ටේෂන් එක, මේ වගේ දේවල් තියෙන තැනකින් ඔබ ඉඩම තෝරගන්නවා නම් තවත් හොඳයි. ඊට පස්සේ ගෙදරට වාහනයක්, ඔබට දැනට වාහනයක් නැති වුණත් කවදා හරි දවසක වාහනයක් ගන්න ඔබ අපේක්ෂා කරන නිසා ඔබේ සුව පහසුවතක පුංචි දරුවෝ ඔබට එකතු වෙනකොට ඔබට අනිවාර්යයෙන්ම වාහනයක් අවශ්‍ය වෙන නිසා ගෙදරට වාහනයක් ගන්න පුළුවන් විදිය තැනක ඔබ ඔබේ ඉඩම හොයාගන්නවා නම් ඒකත් ඉතාම වැදගත් දෙයක් වෙනවා. ඊළඟට සාමාන්‍යයෙන් අතුරු අන්තරා නැති කඳු උඩ නැතුව තමන්ට ෆ්ලැට් භූමියක වතුර ගලාගෙන යන තැන් නැතුව, එරෙන තැන් නැතුව, ඒ වගේ මේ භූ විෂමතාවලට අනුකූලව ඔබට සුව පහසුවෙන් ඉන්න පුළුවන් තැනක් හොයාගන්න එකත් ඉතාම වැදගත් වෙනවා. ඊළඟට තමන් ඉන්න පරිසරය පිළිබඳව, මොකද පරිසරය කොයිතරම් දුරට තමන්ගේ ආධ්‍යාත්මික සුවයට බලපානවද කියන එක ඉතාමත්ම වැදගත්. ඒ නිසා තමන්ගේ අසල්වාසීන් කොයි විදියද, ඒ අය ගෙවන පරිසරය කොයි විදියද, ඊළඟට මේ කුණු බැහැර කිරීම කොහොමද කරන්න පුළුවන්, මෙන්න මේ දේවල් ගැනත් ඔබට සැලකිලිමත් වෙන්න වෙනවා. ඊළඟට ඔබට දරුවෝ ඉන්න කාලෙක දරුවන්ට පාසල් අධ්‍යාපනය සකස් කරන්න කොයි විදියද ඔබට ඒ ගන්න තෝරගන්න ඉඩම හැකියාව තියෙන කියලත් බලන්න ඕනේ. ඊට අමතරව දැන් ඔබට මේ ලයිට්, ඊළඟට ජලය, ඊළඟට ඊට අමතරව මේ ටෙලිෆෝන් කනෙක්ෂන්ස් වලට කොච්චර සිග්නල්ස් ගන්න පුළුවන්ද, මේ දේවල් ගැනත් ඕගොල්ලෝ සැලකිලිමත් වෙන්නම අත්‍යවශ්‍යයි ඉඩමක් හරි විදියට තෝරගන්නකොට. ඒ වගේම ඉඩම තමන්ට වියදම් කරන්න පුළුවන් මුදලට යටත් වෙන්නත් ඕනේ. එතකොට මේ ඔක්කොම ටික සලකලා බලලා ඔබට පුළුවන් හොඳ ඉඩමක් මිලදී ගන්න. දැන් එතකොට ඔබ හිතන්න ඕනේ මම මේ ඉඩම මිලදී ගන්න කොහොමද. දැන් ඔබ ඉඩම මිලදී ගන්න ඔබට එක එක ඔප්ෂන්ස් හිතට එවි. පළවෙනි එක ඉඩම ඔබට මිලදී ගන්න පුළුවන් ගෙවීමේ ක්‍රමයට. අපි හිතමු ඔබ ඉතුරු කරගත්ත පුංචි මුදලක් තියෙනවා කියලා. අපි හිතමු ඔබ ඉතුරු කරගෙන තියෙනවා ලක්ෂ 5ක මුදලක්. දැන් ඔබ ඔබේ නිවස මිලදී ගන්න ඉඩමක්
ඔබේ දවස ඉදි කරන්න මේ ඉඩමක් හොයාගෙන තියෙනවා කියලා හිතන්නකෝ. ගොඩාක් වෙලාවට මේ ඉඩම නිර්වුල් ඔප්පු වලින් තිබිය යුතුයි. ඔප්පු නිර්වුල් වෙන්න නම් ඔබ ඉතාම මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. මේක ඒ ඔප්පුව ඔබට පුළුවන් බලන්න පත්තරු ලබාගෙන ඒ ඔප්පුව නිර්වුල් වෙලාද තියෙන්නේ මේකෙදී කොහොමද කටයුතු වෙලා තියෙන්නේ පත්තරු ලෝය කෙනෙක් ගාවට ගිහිල්ලා පරීක්ෂා කරලා ඔප්පුවේ නිර්වුල්භාවයත් ඔබ බලා ගන්න ඕනේ ඉඩම මිලදී ගන්න කලින්. ඊළඟට දැන් ඔබට මෙන්න මෙතෙන්දි තමයි ක්‍රිටිකල් පොයින්ට් එක එන්නේ. අපි හිතමු මේ වෙනකොට ඔබ ඔබේ නිවසට අර මං කලින් කියපු කරුණු ටික ඔක්කොම සකස් වෙන විදියට ඔබ ඉඩම හොයාගෙන තියනවා කියලා. දැන් ඔබ මේ අසලම තියෙන ඒ ළඟම තියෙන තැනක තමයි රෙන්ට් අවුට් කරලා ඉන්නේ. ඉඩම ඔබේ නිවස කුලියට අරගෙන තියෙන්නේ ඔබ කුලියට ඉන්න නිවස තියෙන්නේ ඒ ළඟම තැනක නම් මේක තවත් ඔබට පහසුයි. දැන් ඔබ හිතන්න ඔබ මේ කුලියට ඉන්න නිවසට දෙන මුදල් ප්‍රමාණය කීයද? අපි හිතමු සාමාන්‍යයෙන් කෙනෙක් අඩුම මේ දවස්වල අපි බලනකොට සාමාන්‍ය රුපියල් 20000 35000 40000 ඔය විදිහටනේ අපි නිවසකට ගෙවනවා. නිවසේ ඉන්නවට අපි ගෙවනවා රුපියල් 40000 50000 ගෙවන අය ඉන්නවා. මේක ලක්ෂ ගෙවන අයත් ඉන්නවා මම දැකලා තියෙනවා. ඒගොල්ලන්ට ඒ ලස්සන නිවසේ ඉන්න බවට ඒගොල්ලෝ ලොකු මුදලක් ගෙවනවා. හරි. දැන් හිතන්න අපි හිතමු ඔයා ගෙව යම්කිසි මොනවා හරි රැකියාවක් කරලා ඔබ දෙන්නම ඒ කියන්නේ සැමියා සහ බිරිඳ දෙන්නම රැකියාවක් කරලා යම්කිසි මුදලක් උපය ගන්නවා. අපි හිතමු සැමියා රුපියල් 75000ක් උපයනවා බිරිඳත් රුපියල් 75000ක් උපයනවා කියලා. එතකොට මේ දෙක එකතු වෙ 150000යි. අපි හිතමු ඔය මුදලෙන් රුපියල් 50000ක් ඔබට අපි හිතමු 50000ක් නෙමෙයි අපි හිතමු රුපියල් 30000ක් ඔබට ඉඩම ඔබේ ගෙදරට රෙන්ට් එක විදියට ගෙවන්න වෙනවා කියලා. ඔබේ ගෙදරට රෙන්ට් එක විදියට ඔබ ගෙවනවා රුපියල් 30000. හරි. එතකොට ඊළඟට 20000ක් ඔබ 120000ක් ඉතුරු වෙනවා ඔබ දෙන්නගෙම පඩි අරගත්තාම වැටුපාර ගත්තාම මේකෙන් අපි හිතමු ඔබේ එදිනෙදා වියදම් වලට ඔබ රුපියල් 30000ක් තියාගන්නවා කියලා. රුපියල් 30000ක් තියාගෙන එතකොට 30000යි 30000යි 60000යි. එතකොට ඔබ රුපියල් 90000ක් අපි හිතමු අනාගතයේ වෙනුවෙන් ඉතුරු කරනවා. දැන් අපි ගත්තොත් එහෙම ඔබ 90000 ඔබට සාමාන්‍යයෙන් ඔබ හරිය විදියට කළමනා කරගෙන ඉන්නම නම් රුපියල් 30000කින් ඔබේ අනිත් වැඩ කටයුතු ටික කරගන්න ඔබට හැකියාව තියෙන්න ඕනේ. අර 90000 ඔබ අපි හිතමු මාස 5ක් එකතු කරා කියලා. ඔය 90000 ඔබ මාස 5ක් එකතු කරොත් ඔබ ළඟ එකතු වෙනවා 450000. එතකොට සාමාන්‍යයෙන් රුපියල් 450000කට ඔබට පොඩි කාමරයක් හදාගැනීමේ හැකියාව තියෙනවා. පොඩි කාමරයක් එක්කලා පුංචි ටොයිලට් එකක් එක්කලා කාමරයක් හදාගැනීමේ හැකියාව තියෙනවා. එතකොට කාමරයක් එක්කලා අපි දැන් මාස 5ක් අපි හරි විදියට හරිම ජව සම්පන්නව එහෙම නැත්නම් හරිම අපි කියන අර කට්ට කාගෙන කියලා මෙන්න මේ විදියට අපි ගොඩාක් දේවල් ඉවසීමෙන් වැඩ කටයුතු කරලා රුපියල් 90000 මාස 5ක් එකතු කරලා දැන් ඔන්න 450000 මංගාව තියෙනවා. හැබැයි මේ කාලය තුලදී ඔබ අර රුපියල් 30000 අර ඉඩම අර ඔබ නැවතිලා ඉන්න රෙන්ට් අවුට් එක ගෙවන්න ඕනි තැනට ගෙවලා තියෙනවා නේද? හරි. ඊට පස්සේ දැන් ඔබට ඔබ ඉඩම මිලදී ගන්නයි හදන්නේ ඉඩම ඔබට අරගන්න පුළුවන් ගෙවීමේ ක්‍රමයට. අපි හිතමු ඔබ ලෑන්ඩ් සේල් එකකින් තමයි මේ ඉඩම මිලදී ගන්න යන්නේ. ඒක ඔබට කතා කරබහ කරලා ගෙවීමේ ක්‍රමයට හදාගන්න පුළුවන්. අපි හිතමු අවුරුදු 3ක් ගෙවන්න ගෙවීමේ ක්‍රමයට ඔබ මේක අරගන්න හදනවා කියලා. දැන් ඔබ හිතන්නට ඕනි ඒකත් ඔබට රුපියල් 30000කට ආසන්න ප්‍රමාණයකට ඔබ arrange කරගත්තොත් රුපියල් 30000ක මුදලකට ගෙවීමක් කරනවා තමන්ගෙම ඉඩමකට රුපියල් 30000කට ඔබ ගෙවීමේ ක්‍රමයට arrange කරගත්තොත් ඔබ දන්නවා ඉඩමක් කියලා කියන්නේ සාමාන්‍ය අවුරුද්දෙන් අවුරුද්ද මිල වැඩි වෙන දෙයක්. හැබැයි ඔබ අර රෙන්ට් එකට ඉන්න තැනට කොච්චර ගෙව්වත් ඒකෙන් ඔබට යමක් ලැබෙන්නේ නැහැ. ඔබ එතන ඉන්නවා විතරයි නේද? එහෙනම්
පළවෙනි දේ තමයි ඔබ තීරණය කරන්න ඕනේ මට මේක මම රුපියල් 30,000 මාසිකව ගෙවන විදියට මම හදා ගන්නවා. ඒ කියන්නේ මම ඉදම ලෝන් එකක් දාලා ඉදම නිවාස මොනවාද ඉදම් මේ දෙන හය ඔයගලන්ට ලෝන් දාලා දෙනවනේ. එතකොට ඔයගලන්ට ලෝන් එකක් විදියට ඒක arrange කරගෙන ඒ rent out කරපු තැනට ගෙවන මුදල ඔබ ලෝන් එකට අර විදියට ගෙවන්න අරගත්තොත් එහෙම නැත්නම් ඔබ බැංකු ණයක් දාලා ඉදමේ සම්පූර්ණ මුදල ඒකට බැංකුවට ගෙවන විදියට සකස් කරගත්තොත් දැන් ඔබට ඉඩමක් ඔබ සතු වෙනවා. බැංකු ණයක් ගෙවනවා තමයි. හැබැයි බැංකුවට තමයි ඔබේ ඔබේ ප්‍රොපර්ටි එකකට තමයි ඔබ ඒ ගෙවීම සිද්ධ කරන්නේ. ඊළඟට තව අපි හිතමු ඔබ තව මාසයක් අපිට ඉන්න පුළුවන්. අපි අර රෙන්ට් අවුට් කරපු ගෙදර තව මාසයක් ඉන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඔන්න ඔබ බැංකු ණයක් අරගත්තා. එහෙම නැත්නම් අර දේපල වෙළඳාම් සමාගමත් එක්කලා කතා කළා. රුපියල් 30,000කට අර ගෙවීම කරන්න එහෙම නැත්නම් මාසිකව ගෙවීමක් කරලා ඒ ඉදම ඔබ වෙන් කරගත්තා. හරි. ඊළඟට දැන් ඔබ ගාව ඉතුරු කරලා තියෙනවා 450,000. දැන් ඔබ තෝරගන්නට ඕනේ මේ නිවස මේ ඉදමේ නිවස හදන්න සුදුසුම විදියේ නිවාස සැලැස්ම. මෙන්න මේ නිවාස සැලැස්ම තෝරගන්න විදිය හරීම නුවණක්කාරව ඔබ කරන්නට ඕනේ දෙයක්. මොකද ඒ තුලිනුත් ඔබට ලොකු ඉතුරුමක් ඇති කරගන්නට පුළුවන්. ඒ කියන්නේ මම ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි දන්නවා ජීවිතේ මුල ඉඳලා පටන් ගන්නකොට ඉස්සෙල්ලම කරන්න ඕනේ දේ. ඊළඟට අපි බලමු දෙවැනියට අපි කොහොමද මේ නිවාස සැලැස්ම අපි කොයි විදිහෙද තෝරගන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපිට ආපස්සට හැරිලා බැලුවහම අපිට දුකක් හිතෙන්නේ නැහැ. මම මේක තෝරගත්තනේ කියලා මම මේ හොඳම අයිඩියා එක තමයි අරගත්තේ. හොඳම තීරණේ තමයි මෙතෙන්දී අරගෙන තියෙන්නේ කියලා ඔබට සතුටු වෙන විදිහට ඔබ ඔබේ නිවාස සැලැස්ම තෝරගත්තොත් ඔබට පුදුමාකාර විදිහේ ජීවිතයක දියුණුවක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක ගැන අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. එහෙනම් මතක් කරන්ට ඕනේ ඔබට පුළුවන් මගේ වැඩමුළු සමග සම්බන්ධ වෙන්න. සෞභාග්‍ය රන්දරටුව වැඩමුළුව, ආදර වැඩමුළුව සහ අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ විශ්වාසවන්ත ක්‍රම සහිත වැඩමුළුව දැන්තල මේ කතා බහ කරන බොහෝ අන්තර්ජාලයෙන් මුදල් ලිපීම් කරන්න පුළුවන් අනිවාර්යම මුදල් උපයන්න පුළුවන් බොහෝමයක් ක්‍රම ගැන මම සරලව මම අධ්‍යයනය කරපු දේවල් ටික ඔබට කියා දීම සිද්ධ කරනවා ඉතාම සරලව. ඉතින් අවශ්‍ය දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව මේ ආධ්‍යාත්මිකව අපි ශක්තිමත් වෙලා මේ ආධ්‍යාත්මික ශක්තිය තුළින් මුදල් ආකර්ෂණය කිරීමේදී ඔබ ළඟ තිබිය යුතුම උපාංග දෙක තමයි සෞභාග්‍ය පලිඟු කට්ටලේ සහ ධනාකර්ෂණ පුෂ්පරාග මෙනික. ඉතින් ඒ දෙකත් ඔබට ලංකාවේ ඉන්න දරුවන්ටත් පිටරටේ ඉන්න දරුවන්ටත් ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඒකටත් ඔබ ශ්‍රාරාජි සිම්පල් ලයිෆ් FB page එකට ඉන්බොක්ස් පණිවිඩයක් එකතු කරලා සම්බන්ධ වෙලා අවශ්‍ය තොරතුරු ලබා ගන්න. ඒ වගේම මගේ පැලතවාණින් ඔබට DAP පිනමල් ඊළඟට තවත් බොහෝ පැල වර්ග වටින පැල වර්ග ලබා ගන්න පුළුවන්. ඇපල් පැල, කිවි පැල, ඊට අමතරව ඕස්ට්‍රේලියන් දෙලුම් පැල, ඕස්ට්‍රේලියන් දොඩම් පැල, ඒ වගේ ලොකු දෙලුම් පැල, ඔය වගේ පැල බොහොමයක් එකතු කරගන්න හැකියාව තියෙනවා. ගෙන්වා ගන්න පුළුවන් තමන්ගේ ගෙදරටම. ලංකාවේ දරුවන්ට විතරයි ඒක පුළුවන් වෙන්නේ පැල ගෙන්වා ගැනීම. ඉතින් සිම්පල් ලයිෆ් පැල තවානේ ඔබට යම් කිසි පැලයක් මිලදී ගන්න ඕනේ නම් ඒකටත් ඔබ ඉන්න ඕනේ ශ්‍රාරාජි සිම්පල් ලයිෆ් FB page එකට. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බ වෙමු. අනිවාර්යයෙන්ම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මොකද මේ වීඩියෝ පෙළ ඔබේ ජීවිතය වෙනස් කරන වීඩියෝ පෙළක් වෙයි. මට ඕනේ එකින් එක ඔබව හරි මාර්ගයේ පිවිසෙන්නට, හරි මාර්ගයේ ගමන් කරන්නට ඔබට උදව් කරන්න. ඔබ ගන්න ඔබේ ජීවිතයේ ඔබ ගන්න පුංචි පුංචි තීරණවල වැරදි නිසා ඔබ ජීවිතේ ගොඩාක් අපහසුතාවලට පෙළඹෙන්න පුළුවන් පුතේ. ඉතින් මම මගේ ජීවිතයේ ගෙවනකොට මම මුහුණ දීපු විවිධ බාධක, කම්කටොළු, මට වැරදිච්ච තැන්, මට හරි ගියපු තැන් ඔක්කොම ගැන කල්පනා කළා. ඒ වැරදි ඔබට නොවෙන්නට මම ඔබට උදව් කරනවා. ඉතින් මේ සබදාහම මගේ ජීවිතේ බොහෝ තැන්වල මට ගොඩාක් උදව් කරා. මම හිතන්නේ මට මං ඒ උදව් කරපු
ඒ මට ඒ උදව් ලැබෙන්නේ නැත්තේ මං ඔබට මේ විදිහට මට ඔබත් එක්කලා කතා කරන්න හිතෙන නිසා වෙන්න ඇති. ඒ නිසා මං ඒක මගේ හදවතින්මයි කරන්නේ. මං ආසයි ඔබ ජීවිතේ හරියට හදාගෙන ඉස්සරහට යනවා දැකීම. ඒක තමයි මගේ ජීවිතේ ලොකුම තෘප්තිමත් බව. මං ලොකු ආත්ම තෘප්තියක් ලබන්නේ ඒකෙන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි නැවත හම්බ වෙමු. තෙරුවන් සරණයි හැමදෙනාටම.